नमो तत् भगवतो अरहतो सम्मा संबुद्धत् यानि भूतानि समागतानि बुम्मानि वाया निवान्तलिके सम्मेव भूता सुमना भवन्तु अतोपि सक्काच्च सुनन्तु भासितं कारुणिक बोसत पिन्नतुनि वर्तमान लोके दिहा अपिट बलन कोट दकिन्त तियन කාරණාවක් තමයි ඉතාමත් දරුණු වූ වසංගතයකින් ලෝකයම වෙලාගෙන සිටින කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ ජීවත්වන මිනිස්සු තමන්ගේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන කාලයක් තමයි මේ එළඹිලා තියෙන්නේ මෙවැනි වූ ලෙඩ දුක් ජීවිතයට ඕනෑ තරම් එන්නට පුළුවන් අනාගතයටත් අතීතයේ එවැනිම වූ සිද්ධිවලට මිනිසුන් මුහුණ පාලා විඳපු දුක් කරදර පිළිබඳව කියවෙන කතාන්දර ඕනෑ තරම් විවිධ වූ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. දැන් පින්වතුනි මේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නට මිනිස්සු වැඩිපුරම භාවිත කරන උපක්‍රමයක් තමයි බෞද්ධ දර්ශනයට අනුව විවිධ වූ සූත්‍ර ධර්මයන් දේශනා කරවාගෙන එතුලින් ආශිර්වාදයක් ආරක්ෂාවක් ලබා ගන්නට කටයුතු කරන එක. මේ අතරේ අපේ රටේ හැම පන්සලකම වගේ බොහෝමයක් නිමිස්වල රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනවා. වෙන කවරදාටත් වඩා මිනිස්සු ඉතා ඕනෑකමින් අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් යුක්තව රතන සූත්‍ර ධර්මයන් ශ්‍රවණය කරන්නට පුරුදු වෙලා ඉන්නවා. දැන් මේ සූත්‍රය පිළිබඳව අවබෝධයකින් එහි අර්ථයන් පිළිබඳව අවබෝධයකින් මය ශ්‍රවණය කරන්නට පුළුවන් නම් කොයිතරම් වටිනවද නේද? සමහර කෙනෙක් එහි නිදාන කතාවත් අර්ථාවබෝධයත් දන්නව වෙන්නට පුළුවන්. හැබැයි බොහෝමයක් දෙනා ඒ සූත්‍රය ආරම්භ වෙන්න හේතුවවත් එහි තියෙන අර්ථයන්වත් දන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ඇති කරලා දෙන්න තමයි අද ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. රත්න සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට මූලික විච සිද්ධි මොනවද, ඒ වගේම ඒ සූත්‍රය තුළ අඩංගු වෙන්නේ මොනවද කියන කාරණාව ඉතාමත් සරලව සහ කෙටියෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලයේ දඹදිව විශාලා මහනුවර කියලා ඉතාමත් සමෘද්ධිමත් නගරයක් තිබ්බා. ඒක රාජධානියක්. ඒ විශාල මහනුවර පාලනය කරේ ලිච්ඡවී රජවරු.
රජවරු කිහිප දෙනෙක් එකතු වෙලයි මේ නගරය පාලනය කරේ. ඒ රජවරුත් ඉතාමත් බුද්ධිමත් වගේම සෞභාග්‍යමත් දැක්මක් ඇතුව තමාමගේ රටවැසියෝ පාලනය කරපු පිරිසක්. මේ විශාලා මහනුවර රජවරු හදදාත් හසසිය හත්දනෙක් විතර ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මේ නගරය කොයි වගේද කියලා විවිධ උපමාවල සඳහන් වෙනවා. හරියට දිව්‍ය ලෝකයක් වගේ කියලායි කියන්නේ. ඒ තරම් සැප සම්පත් වලින් පිරුණු සුන්දර නගරයක් තමයි මේ විශාල මහනුවර කියලා කියන්නේ. ඔන්න ඒ විදිහට ඉතාම සුන්දරව මනහර විදිහට හොඳ පාලකයෝ පාලනය කරගෙන තිබුණ මේ නගරයට කවුරුවත් නොහිතපු වෙලාවක බලාපොරොත්තු රහිත වෙච්ච අනපේක්ෂිත කාලයක රෝගයක් ඇති වෙනවා. පොකුණුවල ඒ වගේම ගංගාවල ජලය අඩුවෙන්න පටන් ගන්නවා. ගොවිතැන් කටයුතු පාළු වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට ආහාර පාන නොලැබීම නිසා ඒ අය ලෙඩ වුණා. කොයි විදිහට නගරය පුරාම විවිධ දුර්භික්ෂ කාලයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔය දුර්භික්ෂ කාලය නිසා මිනිස්සු දුක් විඳින්න පටන් ගත්තා. කන්න බොන්න නැති වෙනකොට අපිටත් ඒ ටිකම සිද්ධ වෙනවනේ. මේ වර්තමාන ලෝකයම උදාහරණයට අපිට අරගන්නට පුළුවන්. දුර්භික්ෂ කාලයක් මේ ලෝකයේ සමහර මිනිස්සුන්ට උදා වෙලා තියෙනවා. මොකක්ද වාසනාවකට අපේ මේ ලංකාදීපය තුල මිනිස්සු ගස් ගෙඩියක් හරි කාලා තාම ජීවත් වෙනවා. හැබැයි අනාගතයට මොන විදිහට මේවා විසඳෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කොහොම හරි මේ විශාලා මහනුවරත් මේ විදිහට දුර්භික්ෂ බයක් ඇති වුණා. මේ දුර්භික්ෂ බය හේතු කොටගෙන මිනිස්සු රෝගාතුර වෙන්න පටන් ගත්තා. ටික කාලෙකින් රෝග බයකුත් මේ අයට ඇති වුණා. ලෙඩ රෝග හැදිලා ඒ රෝගවලට බෙහෙත් හොයාගන්නට බැරි වෙනකොට, ලෙඩුන් වැඩි වෙනකොට මිනිස්සු තැන් තැන්වල මැරිලා වැටෙන්න පටන් ගත්තා. හරියට මේ අද කාලේ වගේම තැන් තැන්වල මැරුණු මිනිස්සු වල දාන්න තරම් සමහර මිනිස්සු ඉදිරිපත් වුණේ නැතිකම නිසා ඒ මන මලමිනි වැටිච්ච තැන්වලම කුණු වෙන්න පටන් ගත්තා. ඔහොම යනකොට මේ මලමිනි වලට පෙරේතකමින් ඒවා අනුභව කිරීම සඳහා විවිධ අමනුෂ්‍යයන් මේ විශාලා මහනුවරට ඇතුල් වුණා. ඒත් එක්කම අමනුෂ්‍ය බියකුත් මෙයාලට ඇති වුණා. දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය කියන මේ භය තුනම මේ රටේ හිටපු මිනිස්සුන්ට ඇති වෙන්න පටන් ගත්තා. ඒ නිසා අනන්ත අප්‍රමාණ දුක් ගොඩක් මේ අයට විඳින්න සිද්ධ වුණා. දැන් රටේ පාලකයෝ සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඉතාමත් හොඳට තිබුණ නගරයට මේ මොකද්ද වුනේ? මිනිස්සු චෝදනා කරන්න පටන් ගත්තා. පාලකයන්ගේ වරදින් තමයි මේ දේවල් මේ විදිහට සිද්ධ වුනේ කියලා. හැබැයි ඒ කාලේ හිටපු ඒ පාලකයෝ, ඒ ලිච්ඡවී රජවරු වැරදි කරපු අය නෙමෙයි. දැහැමින් රට පාලනය කරපු අය.
නමුත් අද වගේම එදත් ඒ විදිහමයි රට පාලනය කරන නායකයෝ තමන්ගේ ජනතාව ආරක්ෂා කරගත්තේ නැත්නම් රැකවරණය දුන්නේ නැත්නම් ඒ චෝදනාව අනිවාර්යෙන් ඒ තැන්වලට ලැබෙනවා. දැන් මේ රජවරුත් කතිකාවෙන් දැක්කා මේ ප්‍රශ්නයට අපි මොකද කරන්න කියලා. එක එක්කෙනා විවිධ අදහස් ඉදිරිපත් කරා. ඒ අතරේ සමහර කෙනෙක් කිව්වා මේ දඹදිව ඉන්නවා පූරණ කශ්‍යප, මක්කලී දෝසාල, නිකණ්ඨනාත පුත්, සංජය බිල්ලට්ටි පුත් මේ වගේ ශාස්ත්‍රවරු ඉන්නවා. ඒගොල්ලෝ බුදු වෙලා කියලා තමයි කියන්නේ. අපි ඒ වගේ අය ගෙනල්ලා මෙන්න මේ අපට ඇති වෙලා තියෙන තත්ත්වයට යම් කිසි හෝ පිහිටක් ලබා ගනිමු කියලා යෝජනා කරා. තව සමහර කෙනෙක් යෝජනා කරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සේ අපි සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේගෙන් අපි මේකට යම් කිසි පිහිටක් පතමු කියලා යෝජනා කරා. දැන් මේ විදිහට අදහස් විවිධ වෙනකොට මේගොල්ලෝ ඡන්දයක් තිබ්බා කවුද අපි අපේ රටට ගෙන්නන්නේ අපි මේ පත් වෙලා ඉන්න කරදරයෙන් බේර ගැනීම සඳහා කියලා. ඔය ඡන්දෙදී බුදුරජාණන් වහන්සේ මේ විශාල මහනුවරට ගෙන්වන්නට කතිකා කරගත්තා මේ ඇති වෙලා තියෙන තත්ත්වය වළක්වා ගැනීම සඳහා. මේ විදිහට කතා කරගෙන රජගහ නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයක මේ රජවරු ගිහින් බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විශාල මහනුවරට මෙන්න මේ වගේ තොණ්ඩියක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ උවදුරෙන් අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ආනන්ද හාමුදුරුව කැඳවලා රත්න සූත්‍රය කියලා දුන්නා. මේ රත්න සූත්‍රය විශාල මහනුවරට ගිහින් දේශනා කරලා පිරිත් පැන් ඉන්න කියලා. රත්න කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට. මේ ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරලා දේශිත සූත්‍රයක් තමයි රත්න සූත්‍රය කියලා කියන්නේ. මහා බල සම්පන්න, මහා ආශිර්වාදයක් තියෙන පිරිත් සූත්‍ර දේශනාවක්. ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට යෙදුනේ මේ රත්න සූත්‍රයේ තියෙන පළමුවෙනි ගාථාව. යානීද භූතානි සමාගතානි බොම්මා නිවායා නිවාන්තලිකේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා. දැන් මෙන්න මේ ගාථා පාඨය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා අර විශාල මහනුවර රැස්වෙලා ඉන්න බිම සිටින, ආසේ සිටින යම් අමනුෂ්‍යෙක් වේනම් ඒ සියලුම අමනුෂ්‍යෝ සතුටු සිත් ඇත්තෝ වේවා, ඒ වගේම මේ කියන දේ අසත්වා කියලා තමයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. මේ සූත්‍රය පුරාවටම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණාංගයත්, ධර්මරත්නය සිහිපත් කරන උතුම් ගුණාංගත්, මහා සංඝරත්නය සිහිපත් කරන උතුම් ගුණාංගත් තමයි අන්තර්ගත වෙන්නේ. අපි ගාථාවක් දෙකක් විමර්ශනය කරලා බලමු මොන වගේද මේ වගේ අර්ථයන් විග්‍රහය වෙලා තියෙන්නේ කියලා. මෙහි ගාථාවක් තියෙනවා. යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමමනති තථාගතේන
ඉදම් පිබුදේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙහි අර්ථය තමයි මෙලොව පරලොව දෙව්ලොව හෝ ඕනෑම තැනක යම් කිසි උතුම් ප්‍රණීත වූ රත්නයක් තියෙනවද, වටින වූ දෙයක් තියෙනවද, ඒ අතර තථාගතයන් වහන්සේ හා සමාන උතුම් වෙනත් රත්නයක් නන්නොමෙත, බුදුන් වහන්සේ කෙරෙහිද මේ රත්න ස්වභාවයේ ශ්‍රේෂ්ඨය, මේ සත්‍යයේ බලයෙන් සියලු සතුන්ට සුව වේවා කියලා ආශිර්වාද කරා. මේ ලෝකේ මිනිස්සු අතර ඒ වගේ උතුම් පුද්ගලයෝ අතර බුදුරජාණන් වහන්සේ තරම් උතුම් කෙනෙක් නෑ කියලයි මේ කියන්නේ. අන්න ඒ සත්‍යයේ බලයෙන් සැමට සෙත් වේවා කියලා තමයි මේ ගාථාවලින් ආශිර්වාද කරන්නේ. මේ බුදු ගුණ තමයි මෙනෙහි කරන්නේ. අපි තවත් ගාථාවක් විමර්ශනය කරලා බලමු. කයං විරාගං අමතං පනීතං යදජ්ජගාසක්ඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සමාධියෙන් සංසුන් සිතති සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ රාගය නැතුවා වූ විරාගී වූ අමෘත නම් වූ යම් නිවනට පැමිණිසේද, එම නිවන හා සමාන වූ වෙනත් උතුම් ධර්මයක් නැත. මෙයද ධර්මයෙහි පවත්නා උතුම් රත්න ස්වභාවයකි. මේ සත්‍ය වචනයෙන් සියලු සතුන්ට සුව වේවා. දැන් බලන්න මේ ගාථාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේට නිර්වාණ අවබෝධය සිද්ධ කරගන්නට උපකාරී වුණේ මේ ධර්මයේ. අන්න ඒ ධර්මයේ තරම් රත්නයක් මේ ලෝකේ තවත් නැහැ. ඒක ඇත්තක් නම් සියලු සත්‍යයන්ට සුව වේවා කියලා තමයි කියන්නේ. ධර්ම රත්නයේ ගුණ තමයි ඔය විදිහට සිහිපත් කරන්නේ. මෙන්න මේ ආකාරයට මේ සූත්‍රය පුරාවටම බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, ධර්මයේ පිළිබඳවත්, සංඝ රත්නයේ පිළිබඳවත් ගුණ සිහි කරමින් සත්‍ය ක්‍රියාවන් සිද්ධ කරලා තමයි ආශිර්වාදයන් සිද්ධ කරන ලබන්නේ. පින්වත් ඔබ මේ රත්න සූත්‍රයේ අර්ථයන් පිළිබඳව කොහෙන් හරි හොයාගෙන කියවන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. මේ අර්ථයන් දැනගෙනම මේ සූත්‍ර ධර්ම ශ්‍රවණය කරනකොට එහි තියෙන වටිනාකම ඉතාමත් වැඩි. මේ වෙලාවේ හැටියට පින්වත් ඔබට මුළු සූත්‍රය පිළිබඳවම අර්ථ විග්‍රහ කරලා දෙන්න බැරි වුණත් අපි පසුව ධර්ම දේශනාවකදී මේ කරුණ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් පින්වතුනි මේ ආකාරයට රත්න සූත්‍රය දේශනා කරලා මේ විශාල මහනුවර පුරාම පිරිත් පැන්නට පැස්සේ ක්‍රමයෙන් වැසි වැහැලා මේ මලමිනී සියල්ලක්ම පෝදගෙන ගිහින් අර නගරය පිරිසුදු වෙලා නැවතත් කාලයකින් අර තිබුණා වගේම තාමත් සුන්දරව මනරම්ව මේ නගරය දිදුලන්න පටන් ගන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ රත්න සූත්‍ර දේශනාවේ ආනිසංසය බලන්නකො. ඔන්න ඔය නිසයි මේ වර්තමාන කාලයේ අපේ රටේ විතරක් නෙමෙයි, නැත්නම් විදේශ රටවල පවා මේ සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරමින් ආශිර්වාදයන් කරගන්නවා. ඉතින් පින්වත් ඔබ හැම දෙනාම මෙහි තියෙන අර්ථය, මෙහි තියෙන ගැඹුර හොඳට අවබෝධ කරගෙන මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් මෙහි තියෙන වටිනාකම් පිළිබඳව මැනවින් ඉගෙන ගන්න කියලා මතක් කරමින් මේ ධර්ම දේශනාව
නිමා කරනවා පින්වත් ඔබ හැම දෙනාටම උතුම් වූ තෙරුවන් සරණයි.